ඕනම කෙනෙක් කැමතිනේ අපේ මේ බාහිර ස්වරූපය බොහොම ආකර්ෂණීය විදිහට තියාගන්න. හැබැයි මේ තියෙන සමාජ වටපිටාවත් එක්ක මෙන්න මේ ආකර්ෂණීය බව රඳව ගන්න පවත්වාගෙන යන්නට අපේ එතරම් උනන්දු වෙන්නේ නැහැ. මොකද විවිධ අවස්ථා උත්සව වගේ දේවල් සීමා සහිත වීම නිසා. හැබැයි මේ වෘත්තියක් කරගත්ත බොහෝ දෙනෙකුට මෙන්න මේ නිසා බොහොම බරපතල ආර්ථිකමය ගැටලු ඇති වෙලා තියෙනවා. ඒකත් එක්කම බියුටි කල්චර් තමන්ගේ වෘත්තිය කරගත්ත වෘත්තිය වේදීන්ට වෙනස් වූ ක්‍රමවේදවලට එතනම් වෙනස් විකල්ප අත්හදා බලන්නටත් මේ කාලය යොදා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ වෘත්තිය සහ ඊට අදාළ අනිකුත් ගැටලු පිළිබඳ කතා බහ කරන්නට රත්නපුරයේ හොඳ නමක් දිනාගෙන සිටින ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී අජන්ත කුමාරතුංග මහතා අද මගේ වැඩසටහනට මම සම්බන්ධ කරගත්තා. අජන්තාගේ ඔබ දැන් වසර ගණනාවක් මේ වෘත්තිය තුළ නියැලෙනවානේ. මුලින්ම අපිට කියන්නකෝ ඔබ කොහොමද මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන්නේ? ඇත්තම කියනනම් මල්ලි දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 25කට ආසන්න 24කට වගේ ආසන්න කාලයක් වෙනවා. එතකොට දැන් වගේ නෙමේ අපේ ක්ෂේත්‍රයට පිවිසෙනකොට ගොඩක් අභියෝගී තිබුණා. අපි කොළඹ ගිහිල්ලා ඉගෙන ගත්තේ. දවසම කට්ට ගාලා හවසට ඒ කියන්නේ බස් වල ගිහිල්ලා මේ දැන් තියෙන වගේ මේ අලුතෙන් ඉන්න ඇයට වගේ පහසුකම් තිබුණේ අපි ඉගෙන ගන්න කාලේ. මම මුලින්ම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් ඡායාරූප ශිල්පියෙක් වශයෙන් කටයුතු කරා. ඊට පස්සේ ඒ අතර වාරයේදී ටෙලිනාටි මේකප් ආටිස් කෙනෙක් වශයෙන් වැඩ කරා. එතකොට ඇත්තටම මට හිතුණා මේ නලුනිලියම් මේකප් කරන අතර මේ මට මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රේ වැඩිදුර ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගන්න අතර ක්ෂේත්‍රේ ඉන්න කාලේ මෙච්චර ගොඩාක් හිටියේ සුළු රූපලාවන්‍ය ශිල්පීන් ප්‍රමාණයක් තමයි හිටියේ. එතකොට ආර්ථික වශයෙන් සෑහෙන වාසි තිබුණා එක. ඒ කියන්නේ අපිට කරගන්න බැරි තරමට වැඩ තිබුණා. එතකොට එතකොට ඇත්තටම අපිටත් ආසාව ඇති වුණා තව තව ඉගෙන ගන්න, තව තව මේ ක්ෂේත්‍රේ රැඳිලා ඉන්න. මම මුලින්ම ටෙලි ව්‍යාපාරයේ ඉගෙන ගත්තා මේකප් ආටිස් කෝස් එක. ඊට පස්සේ කරුණ සේවා සභාවෙන් ඊට අමතරව ලංකාවේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ගොඩාක් ඉගෙන ගන්න. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ගිහිල්ලා අපි ඉගෙන ගත්තා. ඔබ මේ වෘත්තිය තුළ වසර 25කට ආසන්න කාලයක් නියැලෙමින් ඉන්නවනේ. ඒකත් එක්ක ඔබට මේ වෘත්තිය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී මුහුණ පාන්නට සිද්ධ වෙච්ච අභියෝග මොනවාද තිබෙන්නේ? අභියෝග නම් ගොඩාකට මුණ දෙනවා අපේ රූපලාවන්‍ය ශිල්පීන් වශයෙන්. ඒ කියන්නේ අපේ පාවිච්චි කරන උපාදන සමහර අවස්ථාවල අපිට අදගෙන දේ සත්‍යයක් දෙකක් යනකොට ගිහිල්ලා ගන්නකොට ඒක නෑ. ඩුප්ලිකේට් ඒවා තියෙනවා, ඔරිජිනල් එකම ගන්න බෑ. ඉතින් ඒ වගේ අභියෝග නිෂ්පාදන ගන්නකොටත් අභියෝගයක් තියෙනවා අපිට ඇත්තටම වශයෙන් කියනකොට. ඊට අමතරව රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගත්තාම පැතිකඩවල් කීපයකට යනවා. ඒ කියන්නේ හෙයා විතරක් කරන කට්ටිය ඉන්නවා, බියුටි හෙයා දෙකම කරන කට්ටිය ඉන්නවා, බියුටි විතරක් කරන කට්ටිය ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි දැන් සැලොන් ගොඩාක් තියෙනවනේ. අඩු ගන්න මීටර සීඑන්සී වගේ සැලොන් ගොඩාක් අතු පිනවා වගේ සැලොන් තියෙනවා. එතකොට පොඩ්ඩක් ගාන වැඩියෙන් ගන්න එකකට අලුත්ෙන් ක්ෂේත්‍රයට පිවිසෙ පුවායට ඉතින් ප්‍රශ්නක් නෑ පොඩි ගානකට හරි කරන්න. ඉතින් දැන් අපි 2000ක් වගේ ගන්න හෙයා ඩ්‍රෙසින් එකකට රුපියල් 500ටත් කරන කට්ටිය ඉන්න. එතකොට ඒකත් අභියෝගයක් අපිට. මොකද මිනිස්සු බලන්නේ හොඳ දේ කරගන්න නෙමෙයි, අඩු මුදලක් ගන්න තැනට තමයි යන්න බලන්නේ. ලාභ දේවල් ලබා ගන්න තමයි ගොඩක් දුරට යන්න හදන්නේ. එතකොට ඒක ඇත්තටම අභියෝගයක්. මොකද ඒකම ප්‍රමිතියකට වැඩි යන්නේ නැහැනේ. මොකද ඒක කෙනාගේ දක්ෂතාවයත් එක්ක අපේ මිලක් නියම වෙනවා. මේ ඕනම සේස්සෙක මිලක් නියම වෙනවානේ. එතකොට අපි මුදලක් වැඩිපුර ගත්තොත් මිනිස්සුන්ට ක්වලිටි එකට වඩා මේ කාලෙත් එක්ක ගොඩක් දුරට බලන්නේ අඩු මුදලකින් කටයුත්ත කරගන්න. අපේ වැඩ කරන ස්ටාප් එකට පරිගමන එක. ඊට අමතරව සාමාන්‍ය රූපලාවන්‍ය කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්නේ. එතකොට අපිත් අප්ඩේට් වෙන්න ඕනේ දවසින් දවස. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ, අලුත් අලුත් කෝසස් කරන්න ඕනේ, රටකට ගිහිල්ලා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි ඒක අපට අභියෝගය. සැලොන් එකක් නඩත්තු කරනවා කියන්නේ නිෂ්පාදන භාණ්ඩ මිලදී ගැනීම, රෙන්ට් එක ගෙවන එක ලොකු අභියෝගයක්. අද කාලේ හැබැයි මොකද ලැබෙන මුදලට වඩා සමහර විට වියදම වැඩි වෙන්නත් අවස්ථා තියෙනවා. මොකද මේ අපි හැමදාම වෙඩින් නැහනේ. වෙඩින් කියන්නේ නැකත් දවසකට තමයි ගොඩක් දුරට වෙඩින් තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේක බලපාන්නේ දැන් බියුටි විතරක් කරන කට්ටියට ගොඩක් බලපානවා. ඒක වෙඩින් නැකත් දවසට විතරයි සාමාන්‍යයෙන් වැඩක් කියන්නේ. ෆේෂල් එකක් අයිබ්‍රෝ එකක් ආවා කියන ලොකු මුදලක් ලැබෙන්නේ නැහනේ. එහෙම වුණාමත් ඉතින් ඒකට අභියෝගයක් තමයි. දැන් මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙලා
වසර එකහමාරකටත් වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ. එයින් ඇතිවෙච්ච ප්‍රතිඵල විවිධ ක්ෂේත්‍රවලට බලපෑම් ඇති කළා. දැන් ඔබේ ක්ෂේත්‍රයේ ගත්තොත් අජන්ත අයියේ මේ අවස්ථාව වන විට මොන වගේ බලපෑමකද මොන වගේ අර්බුදයකද ඔබේ ක්ෂේත්‍රයේ පවතින්නේ? කොවිඩ් අර්බුදයේ ගොඩාක් දුරට බලපෑවේ රූපලාවන ක්ෂේත්‍රයට කියලා මට හිතෙනවා. මොකද දන්නවද? අපි සැලොන් එකක කටයුතු කරන්නේ අපි කස්ටමත් එක්කමයි. ඒ කියන්නේ ගනුදෙනු කරවත් එක ළඟට වෙලා කටයුතු කරන දෙයක් නේ අපේ රූපලාවන ක්ෂේත්‍රය කියන්නේ ලං වෙලා. මේ කොවිඩ් කියන්නේ ලං වෙන්න බෑ කියන එකනේ. මේ අසනීපත් එක අපි කෙනෙක්ට ලං වෙලා මොහොම වෙලා කටයුතු කරන්න බැරි ගත්නේ. එතකොට අපි කස්ටම කෙනෙක් අපි ළඟට එන්නත් බයයි. අපි කස්ටම කෙනෙක් ගවට යන්නත් බයයි. අපි දන්නේ නැහැ මොන වගේ කෙනෙක්ද කොවිඩ් හැදිච්ච කෙනෙක්ද කියලා දන්නේ නැහැ. කස්ටම බයයි මේ ආයතනයට ඒ වගේ තැනකට එන්න. මොකද මේ ආයතනයට ඒ වගේ හැදිච්ච ඇවිත් තියෙනවද කොහොමද කියලාත් බයයිනේ. එතකොට රූපලාවන් ක්ෂේත්‍රයට ගොඩක් දුරට මේ කාලය තුළ ගොඩක් දුරට කොවිඩ් අර්බුදයත් එක්කම මිනිස්සු වෙන එක නතර වුණා. ඊට අමතරව ගොඩාක්ම අභියෝගය වෙලා තියෙන අපට උත්සව ගන්න බැරි වෙච්ච එක. ඒ කියන්නේ වෙඩින්න බෑනේ. වෙඩින් ගන්න බෑ කියන්නේ ගොඩක් දුරට මම අර කලින් කිව්වා වගේ බියුටි කරන කට්ටියට බියුටි විතරක් කරන කට්ටියට ඒක තදින්ම බලපානවා. මොකද වෙඩින් එකක් කරනකොට උත්සවට යන අයට ඩ්‍රෙස් කරන එකනේ ගොඩක් දුරට ඒ අය කරන්නේ. ඒ කියන්නේ ෆේෂල් කරන එක අයිබ්‍රෝස් හදා ගන්න ලස්සන වෙනවා කියන්නේ උත්සවයක් තියෙනකොට අනිවාර්යයෙන් ඒක නම් ලස්සන වෙනවනේ. ඒ ලස් උත්සවයක් නැත්තම් ලස්සන වෙන්න දෙවිලා වැඩක් නැහැනේ. ඒ හින්දා ගොඩක් දුරට අපේ ශේෂ්ඨයට තමයි ගොඩක් පහර වැදුනේ කියලා මට හිතෙනවා. පලාවන් ශිල්පීන්ට මේ වගේ ප්‍රශ්න ගොඩාක් රාශියක් තියෙන නිසා රජයෙන් උනත් අපි ගැන එච්චර මේ රූපලාවන් ශිල්පීන් ගැන එච්චර කටයුතු කරේ නැහැ කියලා මට හිතෙනවා. මොකද මේ සාමාන්‍යයෙන් අඩු ගන්න බැංක් ලෝන් එකක් වගේ සුළු පොලියකට ඒ වගේ ලැබෙනවා නම් ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. මොකද මේ ශේෂ්ඨයේ ගොඩක් කට්ටිය අපි ලොකු ගාණක් ගන්නවා බ්‍රයිට් කෙනෙක් අන්දන්න කියලා. නෑ ඒ වගේ හතරෙන් තුනක්ම අපි වේදම් කරනවා බ්‍රයිට් වෙනුවෙන්. සාරිස් වලට මල් බොකෙස් හදන්න ජුවලරිස් වලට ගොඩක් දුරට වේදම වැඩි. රාබේ තියෙන්නේ පොඩ්ඩයි. තැම්පත් ධනයක් ගොඩක් දුරට රූපලාවන් සිම්පින් අතර නෑ. වේදම් කරා සතුටින් හිටියා ඒක තමයි කරෙන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒක දැනෙනවා ගොඩක් දුරට. අපේ ශේෂ්ඨ කට්ටිය ලස්සනට ඉන්න කැමතිනේ. එතකොට වේදම වැඩි. වේදමත් එක්ක එකතු කරගත්ත දෙයක් නැහැ. එතකොට මේ ගොඩක් කට්ටියට මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් ආවට පස්සේ අපේ සැලොන් කඩකුලි ගෙවා ගන්න, සේවකයන්ට පඩි ගෙවා ගන්න ගොඩාක් ප්‍රශ්න වලට මේ වෙලාවේ මූණ දෙනවා. දැන් මේ තිබෙන කොවිඩ් සිටුවේෂන් එකත් එක්ක ඔබේ ක්ෂේත්‍රය යම් මට්ටමකට හෝ ආදායම් ලබන තැනකට පත් කරගන්නට මොන වගේ විකල්ප ක්‍රම වෙනස් වූ ක්‍රමවේදයන් වලට යොමු වෙන්නට සිදු වෙයිද? මොනවාද ඔබ වෙනුවෙන් යෝජනා කරන්නේ? පිළියමක් කියන්නේ ඇත්තරම මේ පිළියමක් නැති තරම්. ඒ කියන්නේ මොකද දන්නවද? දැන් ඔන්ලයින් ගිහිල්ලවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මනමාලි එක්කන්ද ගන්න එක. ඊට අමතරව මේකප් එකක් කරන එක, අයිබ්‍රෝ එකක් හදන එක, ෆේෂල් එකක් කරන එක. අපි සාමාන්‍ය කස්ටම කෙනෙක්ට ෆේෂල් එකක් දාන්න කියන්න බෑ අපි ඔන්ලයින් එකෙන් ගිහිල්ලා. මොකද එයාගේ හම අඳුර ගන්න ඕනේ, එයාගේ මූණේ තියෙන ආබාධ අඳුර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් ගිහිල්ලා මේ ෆේෂල් එක මේ විදිහට කරන්න කියලා කස්ටමර්ට කියන්න බෑනේ. මොකද ඒකේ මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක් ආවොත් එහෙම ඒක බලපාන්නේ රූපලාවන ශිල්පියාට. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක්වත් අපිට කරගන්න බෑනේ නේද? ඇත්තටම කියනවා නම් කරන්න දෙයක් නැති තරම්. මොකද මේ කස්ටමර් කෙනෙක් ආයතනයට ආවොත් තමයි අපි සේවයක් කළා මුදලක් හොයන්න. දැන් මේ වගේ ලොකු අර්බුදකාරී අවස්ථාවක ඒ කට්ටිය සැලොන් එකකට තියා මිනිස්සෙක් ඉන්න තැනකටවත් එන්න බයයිනේ. හෝම් විසිට් මෙහෙමනේ. අපි සාමාන්‍ය හෝම් විසිට් එකක් යනකොට දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපේ කස්ටමර්ස්ලාගේ ආයතන තැන් වලට යන්න පුළුවන්. සමහර කස්ටමර්ස්ලා බයයිනේ අපේ දැන් එන කෙනාට කොහොමද මේ කොවිඩ් කියන්නේ උණක් හැඹිරිසාවක් වගේ නෙවෙයිනේ. අපිට නොපෙනෙන මේ බලවේගයක් තියෙන අසනීපයක් නෙවෙයිද? එතකොට මේ අපි එනවට කස්ටම කැමති වෙයිද, කස්ටමට ලෙඩ තියෙනවද කියලා අපිට මේ ප්‍රශ්නයක්. ඒ හින්දා ඒකත් සාර්ථක වීමක් මම නම් දකින්නේ නැහැ. උත්සව මොකුත් නැතුව මිනිස්සු සල්ලි වේදම් කරලා ලස්සන වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ ආර්ථික අපහසුතාව ගොඩක් තියෙනවානේ මේ කාලේ. මිනිස්සු බලන්නේ කොහොම හරි කාලා බීලා ඇඳලා ඉන්න විතරයි. තමයි මිනිසුන්ට ආර්ථික අපහසුතාවයක් තියෙනවා. මොකද ජොබ් කරන්න අමාරුයි. ඊට අමත ආදායම් ඔක්කොම අවහිර වෙලා. දැන් අචින්තයි අමතර දෙයක්.
මේ කාලය තුළ දැන් සැලෝන්ස් වලට ක්ලයින්ස්ලා කස්ටමස්ලා ගෙන ගන්න බැහැනි. හැබැයි ඔබෙන් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් එන ශිෂ්‍යෝ පරම්පරාවක් ඉන්නවා. මෙන්න මේ අයට ඔන්ලයින් ක්‍රමවේදයට ක්ලාසස් කරන්න පුළුවන් නේද? මොකද්ද ඔබේ අදහසේ සම්බන්ධ? ඔන්ලයින් ක්ලාසස් කරන්න පුළුවන්. මොකද අපි මේ එහෙම කරනවා ක්ලාසස්. දැන් මගෙන් ඉගෙන ගත්ත අය ඉන්නවා රත්නපුරේ දිස්ත්‍රික්කයේ පුරාවටම හොඳටම ඉන්න කට්ටියක් ඉන්නවා. කියන්නේ සැලොන් දාගෙන ආදායමක් ගන්න හොඳම මට්ටමේ ඉන්න රූපලාවන්‍ය ශිල්පීන් ගොඩක් ඉන්නවා. ඒ අය මාගෙනුත් මට සිසු සිසුයන් නැවත මේ දැනටවත් මගේ ඉගෙන ගන්න එනවා. දැන් ආයතනයක් පවත්වලා මේ කාලේ ළමයි ගොඩක් දාගෙන ක්ලාස් එකක් කරන්න බෑනේ. ඔන්ලයින් උගන්වන එක ලොකුවට ඉතින් සාර්ථක නෑ. ළඟට ගෙනල්ලා කරන විදිහට අපිට යමක් හරියට උගන්වන්න බෑ ඔන්ලයින් එකකින්. බියුටි කියන්නේ හෙයාර් ස්ටයිල් කියන්නේ ඔන්ලයින් එකෙන් ලොකුවට උගන්වන්න පුළුවන් දෙයක්ම නෙමෙයි. රූපලාවන්‍ය ක්ෂේත්‍රයට තිබෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවනේ. මේ සිද්ධියත් එක්ක අජන්ත අයියේ මේ ක්ෂේත්‍රයට එන නවකයෙකුට රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියෙක් බවට පත්වෙන්නට ආසාවෙන් ඉන්න කෙනෙකුට ඔබ ලබා දෙන මඟ පෙන්වීම, ඔබ ලබා දෙන පණිවිඩය මොකක්ද? ඉගෙන ගන්නවා කියන්නේ රූපලාවන්‍ය ශිල්පියෙක් වශයෙන් හෝ ශිල්පිනියක් වශයෙන් සාමාන්‍ය කෝස් එකක් කරාට මත් ඩිප්ලෝමා කෝස් එකක් ඊට අමතරව MQ ලෙවල් 4 5 6 ඒ වගේ දිගටම ඉගෙන ගන්න වෙනවා. ඊට අමතරව මේ රූපලාවන්‍ය ශාස්ත්‍රය කියන්නේ දවසින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාලයක් එක දැන් අපි වුණත් දැනටත් ඉගෙන ගන්නවා. කාලයක් එක්ක එන අලුත් දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ශාස්ත්‍රේ රැඳිලා ඉන්න අමාරුයි. ඒ හින්දා හරිය අධ්‍යාපනයක් අරගෙන වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන තමයි මේ ශාස්ත්‍රයේ ඉන්න ඕනේ. මොකද රූපලාවන්‍ය ශාස්ත්‍රය කියන්නේ ඇත්තටම හොඳ වෘත්තියක්. ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න එක තමයි ගොඩක් දුරට මේ අලුත් ඇයට දෙන්න තියෙන ලොකුම අවවාදේ. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරොත් තමයි ඒ ශාස්ත්‍රයට වැඩිදුර කාලයක් පවතින්නේ. මොකද නැත්තම් සැලොන් එකකට කස්ටමර් කෙනෙක් එන්නත් බය තත්ත්වයක් ඇති වෙනවා මේ ශාස්ත්‍රයේ කලාවැටුනොත් එහෙම. ප්‍රවීණ කට්ටිය මේක ඇත්තටම දේවත්වයෙන් සලකගෙන මේ රස්සාවට දේවත්වයෙන් සලකපු කට්ටිය. දැන් ශාස්ත්‍රයට ආපු නමක අය ඒක ඇත්තටම මේක ලොකුවට ගරුත්වයක් දක්වන්නෙත් නැහැ. එක දෙයක් ඉගෙන ගත්තට පස්සේ දකින්නේ අපි තමයි හොඳම රූපලාවන්‍ය ශිල්පියෝ කියලා. එහෙමත් වෙන්න හොඳ නැහැ. මොකද ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ට ගරුත්වයක් දීගෙන ශාස්ත්‍රයේ අලුත් දේවල් ඉගෙනගෙන එහෙම කරොත් මේ ශාස්ත්‍රයේ ගොඩාක් කාලයක් ගෞරවනීය තත්ත්වයක් උදා වෙලා තමන්ටත් හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. අපි කිසිවිටකත් යහපත ලබා ගැනීම පිණිස අයහපත නොකළ යුතුයි. ඉතින් ඒකේ වුණත් සමගින් අද වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දුන්න ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී අජන්ත කුමාරතුංග මහතාට ස්තුතිවන්ත වන අතරම අද වැඩසටහන මෙතකින් නිමා කරමු. ඔබට සුබ දවසක්.